අයිබෝවන් සුබදවසක් වේවා ශ්‍රීලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර හිට පැවතින තරගයට කුසල් පෙරේරා ඉවත් කර දිමුත් කරුණරත්න ආරම්භක විතිකරු හෙටියට යොදා ගන්නා බව YouTube නාලිකා රසක් ඒ සම්බන්ධ වීඩියෝයක් කරලා තිනවා ඒ සත්‍යතාවයේ අසත්‍යතාවයේ මම දන්නේ මට කියන්න තියෙන්නේ කුසල් පෙරේරා ඉවත් කරොත් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට සැහැන්න පාඩුවක් ඒ කුසල් පෙරේරා ඉවත් කරන්නේ मैच जगह का लाखों का हाफ लेती नहीं था तें दसों जान के मैच किये का लाखों के हुए नहीं कुशल मंडी से जैसे लो कच्चर बिंदु और आउट हुना इतनों कुशल मंडी से विजय कापला जब मन आगे कुशल मंडी के निको कुशल पेरे अनिवार्य में वनडे मैच जगह ओल्ड कप के सिटी युद्ध में क्रीडेगी दिमुट करो रात ने वह हेलु की दिमाग ने में अपने पुत के लिए रखी नो ने रट रखी ने यो ने तें कुशल पेरे रही पैतू निशान का ही परिणय उस दाए ඉවරණ එකක් හිටියොත් විකට යන්නේ දුව අනිවාර්යයෙන්ම අවම වශයෙන් ලකුණු 70 භාගකට වැඩිය ගහනවමයි. දිමුත් කරුණරත්න පැතුම් නිසංකයි ඕස් දායි බැට් කරොත් විකට යන්නේ නැතුව සාමාන්‍ය ඇවරේජ් එකේ ලකුණු 45ක් 55ක් වයි. එතකොට තරගයක් දිනන්න නම් වන් ඩේ මැච් එකක ස්ට්‍රයික් රේට් එක ලකුණු ලබා ගැනීම වේගයේ ප්‍රබල සාධකයක්. මම නම් දිමුත් කරුණරත්න 6 පාරක් ගහනවා මතකයට ඇවිල්ලත් නැහැ දැකලත් නැහැ. දිමුත් කරුණරත්න 6 පාරක් ගහනවා මම දැකලා නැහැ. මතකයට ඉන්නේ සමහරවිට ගහලා ඇති. ඊළඟ කුසල් පෙරේරාත් එක්ක සංසන්දනය කරන්න බෑ. කුසල් පෙරේරා කියන්නේ තනියම තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. දිමුත් කරුණරත්නට තනියම තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් නෙමෙයි. මේ වගේ ලෝක කුසලාණයකට ඒ වගේ කුසල් පෙරේරා මානසික වැටීමක් නොකළ යුතුයි. මොකද දැන් කුසල් මෙන්ටිස් හොද ෆෝම් එකේ ඉන්නවා. කුසල් පෙරේරා ෆෝම් එකට ආවොත් ලංකාව ලෝක කුසලාන සීනිය ලේසියම සබෑ කරගන්න පුළුවන් වෙනවා. ඕක තමයි මට කියන්න තියෙන්නේ කුසල් පෙරේරාව ඉවත් කරන්න නැතුව ඒ විදිහටම ආරම්භක විධිකරුන් විදිහට යොදා ගන්න. තව මැච් එකක් දෙකක් හරි අසාර්ථකුණත් මේ වෝල්ඩ් කප් එක ඉවරනකම් කුසල් පෙරේරාගේ ස්ථාවරය තියාගත යුතුයි. මොකද කුසල් පෙරේරා ෆෝම් එකට ආවා කියන්නේ කුසල් මෙන්ටිස් දැන් ෆෝම් එකේ ඉන්න නිසා ඒ ලංකාවේ වෝල්ඩ් කප් සීනිය සබෑ කර ගැනීමට ප්‍රබලම ප්‍රබල සාධකයක් වෙනවාමයි. සුබ දවසක් වේවා.